අයිබෝවන් විශ්වසනීයම පුවත්කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් ඔබෙක් වන්නේ අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත දෙකිනහිර චැටිය ගැන අහන්න පාදිනියලා කාඩිනල් හිමි හමු වෙයි ඇස්ට්‍රාසෙනිකා හිට උදින්ම රටවටේ යන්න සූදානමින් කොරෝනාව කලමනාකරණය කිරීමේ ශ්‍රී ලාංකේය සලකුණ ලොබ ප්‍රචලිත වෙද්දී සංචාරක ආකර්ෂණයේ ශ්‍රී ලංකාවට රාජිතට එරෙහි සුදු බෑන් නඩුවේ දින නියමය මාර්තු 2 වෙනිදා බතට ඇබ්බැහි වූ දරුවන් මහ උළු ගෙදර නොයවා පුනරුත්ථාපනයේ යලි ගෙදර යවන ක්‍රමයකුත් සූදානම් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්න එපා කියලා දේශපාලන නියෝජිතයන් විතරක් නෙවෙයි වෘත්තීය සමිතිත් දැවැන්ත සටනක් ගෙනියනවා මේ දවස්වල රටේ උණුසුම මාතෘකාව වෙලා තියෙන්නේ ජැටි ප්‍රශ්නේ මේ තත්ත්වෙත් එක්ක තමයි වරායේ සේවකයන් අද අකුරටම වැඩ කරන්නත් පටන් ගත්තේ ඒත් එක්කම උද්ඝෝෂණයකුත් පැවතුණා ඒ උද්ඝෝෂණයට රාජ්‍ය ඇමති නාලක ගොඩේවා මහත්මයාත් එක් වෙලා තේනවා කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය ඉන්දිය සමාගමකට විකිණීමට යන බව පවසමින් වරායේ වෘත්තීය සමිතිය දින කිහිපයක සිට විරෝධතා ආරම්භ කර තිබුණා අපිට දේව සටන නැගෙනහිර පරයන්තය සුරකීම සඳහා පමණයි බල පුද්ගලික හා දේශපාලන හා ගේම් මිදෙන හදවතේ තියාගන්න ඊ ශිල්පියක රකින්න නරුච්චනක जनता මෙම විරෝධතාව පැවැත්වෙන ස්ථානයට ව්‍යාත්මක නියෝජනය කරමින් පැමිණි රාජා මාතේ නාලක ගොඩේවා මහතාද ඊට සහාය පළ කළා මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපද ප්‍රකාශයේ පැහැදිලිම කියලා තියෙනවා නගර පරිවර්තන කරන්න යන්නේ කියලා ඒ වෙනුවෙන් අපි බැනි හිටිනවා ඒ වෙනුවෙන් අපි කලබලී ඉන්නවා 151ක් අපිට 139ක් කාටද දෙන්නේ ඇයි 100ක් හදගෙනම දෙනවා 51ක් අපිට කිනුකේ තේරුම් නැහැ නේද ඒකනේ අපි කිව්වේ බැනි 100 100ම අපිට කරන්න මයි මේ විරෝධයක් ඉන්න ඔබතුමාලානේ මෙච්චර 103 කට්ටියනේ විරෝධය දාන්නේ අනික ඔක්කොම අපේ පැත්තෙන් ඉන්නේ 97ක් අපිත් එක්ක ඉන්නේ 103ක් විනෝර විරෝධය දක්වනවා 103 හැමදාම අපිට විරුද්ධයි මේ උද්ඝෝෂණ ඔබතුමාලාට වළක්වන්න පුළන්නේ 103ට 103 අපිට හදන්න බෑනේ අවුරුදු 30 103 ඉන්න කට්ටිය අපිට හදන්න පුළන්නේ මාක්‍ය ඉතුරු අවුරුදු 30ටත් ඒගොල්ලෝ 103ෙම ඉන්නවා ඒක කරදරේ වරායේ සේවකින් අරබා ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයේ පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වුවා වරාය වෘත්තීය සමිති අකුරට වැඩ කරනවා. හැබැයි මේ අකුරට වැඩ කිරීම එහෙම නැත්නම් වැඩ වර්ජනය කිරීමෙන් වෙන්නේ මේ රටට ලැබෙන්න තියෙන ඩොලර් එකක්. එහෙම නැත්නම් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන මාවත එහෙම් පිටින්ම ඒක අවහිර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. සාකච්ඡා මාර්ගයෙන් තමයි හැමදේම විසඳ ගන්න ඕනේ. අවසන් තීන්දුවක් නැතුව මෙවැනි ක්‍රියාමාර්ගවලට යෑම ඉතාමත්ම අපි දකින විදිහට රටේ ආර්ථිකය ආපස්සට ගෙනියන්නත් වෙනත් බලපෑම් තියනවාද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ගියාණ්ඩුව හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දට විකුණලා දානකොට කැබිනට් පත්‍රිකාත් නැහැ, පාර්ලිමේන්තු අනුමැතියකුත් නැහැ. කතා කරන අයට දෙකේ දෙකේ පොල්ලෙන් බෙල්ලට දෙකයි ඔළුවට දෙකයි දීලා හිරේ දැම්මා. හැබැයි අපේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මහජන නියෝජිතින්ද ස්ථාන කිහිපයකදී අදහස් පළ කර තිබුණා.
නැගෙනහිර පර්යන්තය හැදුවේ අපේ ඉංජිනේරු වරාය අධිකාරියේ සල්ලි වලින් ඉන්දියාවේ සල්ලි ගත්තෙත් නැහැ ආයෝජක ගත්තෙත් නැහැ ආණ්ඩුවේ සල්ලි ගත්තෙත් නැහැ එහෙව් එකක් තමයි දැන් මේ අපේ අයිතිය අහිමි කරලා වෙනත් අය මේකට දායක කරගන්න හදන රට ගැන හිතලා ජනතාවට දීපු පොරොන්දුවට 90% නැගෙනහිර ජැටිය වරාය අධිකාරියේ අයිතියට තියෙන්න ඕන කියලා පෙනහිටහල්ලා මේකෙන් වරායට පාඩුවක් වෙනවනම් ඔය සේවකෙන්ට පාඩුවක් වෙනවනම් ඒගොල්ලන් ඒක කතා කරාට කමන්නේ නැහැ මේ දේශපාලන උමනාකම් විපාකම් වලට ඉටු කරනවා නම් ඒක හොඳ නැහැ කියලා මම කියන්නේ මේ වෙලේ කොවිඩ් එකත් එක්ක කඩන් වැටිච්ච ආර්ථිකයට විශේෂයෙන්ම නැව්වවිලා පහුගිය කාලේ හැරිලා ගියා ඒ වගේ දේවල් නොවෙන්න සේවකයෝ කටයුතු කරනවා නම් හොඳයි පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව ඒ කුමන්ත්‍රණය තුල තියෙන මහා රහස් හෙලිකල නොහැකි රහස් දන්න යම් යම් රටවල් වලට අපේ රටේ ජාතික සම්පත් වලින් කප්පම් ගෙවනවාද කියන සැකය දැන් අපිට මතුවලා තියෙනවා යහපාන ආණ්ඩුව කාලේ තමයි මේ ආයෝජකය හොයාගෙන තිබුණේ ඉන්දියාව විතරක් නෙමෙයි ජපානයත් යහපාන ආණ්ඩුව සම්බන්ධ කරන දෙකටම දෙන්න ලෑස්ති කියලා දුන්නේ. ඒක දුන්නා නම් අපේ රජයට 33% අයිති වෙන. ඉතුරු සියල්ලම විදේශයන්ට අයිති වෙන. ඒක සදාකාලිකව මේ අයට අයිති. යහපාන ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණලා දැම්මා වගේ විකුණලා විනාශ කරන්න හදපු නැගිනේ ජටිය අපි බේරගත්තා. රජය කිසිම අවස්ථාවක නැගෙනහිර ජටිය විතරක් නෙවෙයි අපේ රටේ කිසිදු රාජ්‍ය ආයතනයක් විකිණීමක් සිදු කරන්නේ නැහැ. ආයෝජනත් එක්ක කටයුතු කිරීම විකිණීමක් හැටියට හුවා දක්වන අය හම්බන්තොට වරාය චීනයට අවුරුදු 99 කාලයන් දෙකකට ලබා දෙද්දී මේ අද නැගෙනහිර ජටියට කිමුල් කඳුළු හෙලන කිසිම කෙනෙක් ඒ වෙනුවෙන් කතා කරේ නැහැ. ඔය කට්ටිය ඔක්කොම කතා බලනකොට අපිට පේනවා හරිය අසරණ වෙලා ඉන්නේ. ඉතින් අපි අහන්නේ ඇයි ඉන්දියාව ඉස්සර ඔස්සර අසරණ වෙන්නේ? පැහැදිලිව අධිකව ජනාධිපතිතුමත් ආණ්ඩුවත් විජාතීකරණයට විරුද්ධයි. ඒ වගේම ගෞරවණීය මහා සංඝරත්නයට අපි අහුන්කම් දෙන්න ඕනේ. වෘත්තීය සමිතියට අපි අහුන්කම් දෙන්න ඕනේ. මොකද වෘත්තීය සමිතිය කේන්ද්‍ර කරගෙන ආණ්ඩුව ගොන්නකපු අපි. මොකද අපි දැක්කනේ එක්සත් ජාතික පක්ෂයෙන් හම්බන්තොට වරාය විකුණන වෘත්තීය සමිතියට ගහලා එළවපු විදිය. එදා අන්තිම උද්ඝෝෂණ වලට අපිනේ ගියේ. එදා ජාතික සම්පත් ගුණනකොට පාටි දාපු අය තමයි දැන් මේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න කතා කරන්නේ. මෙතර 2015න් පස්සේ බිඳ වැටුණු වරාය සංවර්ධන වැඩපිළිවෙල බාධාවකින් තොරව නැවත ඇති කිරීමේ තමන්ගේ ස්ථාවරය අගරදගුරු අතිඋතුම් බැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ඉදිරිපත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා සඳහන් කළා. කාදිනල් හිමිපාණන් සමග පැවති සාකච්ඡාවකින් පස්සේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ. අතිගරු කාඩිනල්තුමා එක්ක අපි එකඟතාවයට පැමිණිච්ච කාරණය තමයි එතුමත් කිව්වේ මේ නැගෙනහිර ජැටිය කිසිදු ආකාරයෙන් අන්සතු කිරීම හෝ එහි ව්‍යාපාරය විදේශීය රටකට දීමට උන්වහන්සේ එකඟ නොවන බව පැහැදිලිව ප්‍රකාශ කරා. ඒ වගේම තමයි 2015 වෙනකන් එවකට පැවති රජය මේ වරාය දියුණු කිරීම සඳහා ගත්තා වූ වැඩපිළිවෙල දිගටම කරගෙන යන්නටත් එතන 2015න් පසු බිඳ වැටුණු දේ නැවත ආරම්භ කිරීමත් කියන ස්ථාවරය තමයි මෙතනදී අපි ඉදිරිපත් කළේ. එතනදී උන්වහන්සේ පැහැදිලිව යෝජනා කරපු දෙයක් තමයි යම් කිසි විදිහකින් මේ සඳහා විදේශීය බලපෑම් විශාල වශයෙන් පැමිණෙනවා නම් කළ හැකි හොඳම දේ තමයි ජනමත විචාරණයකට මේ කාරණේ එළිදැක්වීම සුදුසු බව උන්වහන්සේ රජයට දැනුම් දෙන බව අපට ප්‍රකාශ කළා. මිතුදමේ දෑත් දිගු කරමින් ඊයේ ඉන්දියාවෙන් අපේ රටට ලබා දුන්නු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් කිරීමේ කටයුතුත් අද උදැසනම ආරම්භ කළා. ඒ ජාතික බෝබන රෝග විද්‍යායතනයේදී. ඕනජිත් කොරෝනාවට එරෙහිව ලංකාවට ගෙන පළමු එන්නත එන්නත් කරලා තියෙන්නේ කොරෝනා මර්ධන සටනේ පෙරමුණෙම ඉන්න විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයාට. එන්නත් කරන වැඩසටහනේ ආරම්භය සනිටුවන් කරමින් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී එන්නත් ලබා දීම සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බක්ලේ, ජනාධිපති ප්‍රධාන උපදේශක හා කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. යුදහමුදා සාමාජිකයන් තිදෙනෙකුට පළමුව එන්නත් ලබා දීමෙන් යුදහමුදා රෝහලේ එන්නත් කරන වැඩසටහන ආරම්භ කෙරුණා. මෙම අවස්ථාවට යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දෙක්ුණා. කලුපෝවිල ශික්ෂණ රෝහලේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා එන්නත් ලබා දීම සිදු වුණා. කොරෝනා මර්ධනය හා ප්‍රතිකාර සේවා වැඩපිළිවෙලට ඍජුවම සම්බන්ධ වන පිරිස් වෙනුවෙන් පළමුව එන්නත් කරණය සිදු වෙනවා. කොළඹ ජාතික රෝහලේදීද එන්නත් කරන වැඩසටහන සාර්ථකව ආරම්භ කෙරුණා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව් කුමාර වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණ යටතේ එම කටයුතු ආරම්භ කෙරුණේ. ඉන්දිය තානාපති කාර්යාලය නියෝජනය කරමින් වෛද්‍ය රතේෂ් පාණ්ඩේ මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා.
මුල්ලේරියාව රෝහලේදීද එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණා. කොරෝනා මර්ධන වැඩසටහන සමග ඍජුවම සම්බන්ධ වෙන හෝමාගම රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉන්දියාවෙන් ලැබුණු ඔක්ස්ෆර්ඩ් එක්ස්ට්‍රා සෙනිකා එන්නත ලබා දීම ආරම්භ කිරුණේ අද පෙරවරුවේදී. 205 දෙනෙකුට මෙහිදී එන්නත් ලබා දීම සිදු වුණා. රුවන්ගම පිහිටි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී එන්නත් කරන වැඩසටහන සාර්ථකව ආරම්භ කෙරුණා. සැලකිය යුතු පිරිසකට මෙම එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. කොරෝනා මර්ධන කාර්යයට උරදී සිටින ගුවන් හමුදාවේ ඉදිරිපෙළ සාමාජිකයන්ට ඔක්ස්ෆර්ඩ් එක්ස්ට්‍රා සෙනිකා එන්නත ලබා දීම ගුවන් හමුදා රෝහලේදී සිදු කෙරුණා. ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයා වයිස් මාෂල් ලලිත් ජයවීර මහතාටයි එන්නත පළමුව ලබා දීම සිදු වුණේ. මේ අතරද දිනය තුල එන්නත් 2280කට අධික ප්‍රමාණයක් ලබා දුන් බව වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා. අද දවස තුල 2280කට වඩා අධික ප්‍රමාණයකට මේ වන විට එන්නත් ලබා දී තියෙනවා. එන්නත ලබා දී තවත් මාසයකින් ඒ එන්නතේ දෙවනි මාත්‍රාව මේ පිරිසටම ලබා දිය යුතුයි. එතකොට තමයි මේ එන්නතේ තියෙන සම්පූර්ණ ආරක්ෂාව ඒ අයට ලැබෙන්නේ. මේ එන්නත ලබා නොදිය යුතුයි කියලා කියලා තියෙන යම් කිසි විදිකින් ගර්භිණී මාතාවන්ට ඒ වගේම අවුරුදු 18ට අඩු අයට ඒකට හේතුව තමයි මේ එන්නත ඒ වගේ අයට ලබා දීලා පරීක්ෂණ සිදු කරලා උන්ට ආරක්ෂාකාරී කියලා යම් කිසි විදිකින් තහවුරු කරලා නැති නිසා. කොරෝනාවට එරෙහි එන්නත් දීම අද ආරම්භ වෙද්දී කොරෝනාවෙන් සුවය ලැබලා 963 දිනකට ගෙවල් වලට යන්න පුළුවන්කම ලැබුණා. හැබැයි කොරෝනාවට ගොදුරුවුණු තවත් 394 දෙනෙකු ඒ පොකුරට අලුතින් එකතු වුණා. මෙහෙම තත්ත්වයක් තියෙද්දී අපේ රටට පුළුවන් වෙලා තියෙනවා කොරෝනාව නිසි විදියට කළමනාකරණය කරගෙන ජනතාවගේ සෞඛ්‍යයත් ඒ වගේම රටත් ආරක්ෂා කරගන්න. කොරෝනා ආසාදනය වූ තවත් 394 දිනකු අද දවසේ අලුතින් හඳුනා ගනුණා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 61980ක්. ඉන් ආසාදිතින් 6285 දිනකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අද දිනේ සුවය ලැබූ 963 දෙනාද සමගින් මේ දක්වා සුවය ලබා ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 55398ක්. ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාටද COVID-19 වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙනවා. තම Facebook ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇති අතර සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම යටතේ ප්‍රතිකාර සඳහා යොමු වී සිටින බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. කොරෝනා වෛරසය පාලනය කිරීම බොහෝ දියුණු රටවලට පවා අපහසු වී තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම තත්ත්වය නිසි කළමනාකරණයකට ලක් කිරීමට එම රටවල වගකිවිය යුතු නිලධාරීන් අසමත් වීම හේතුවෙන්. ඔස්ට්‍රේලියාවේ ලොවි අධ්‍යන ආයතනයේ සිදු කළ සමීක්ෂණයකට අනුව කොවිඩ් වසංගත තත්ත්වය වඩාත් සාර්ථකව කළමනාකරණය කළ රටවල් 10ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි පළමු තැන හිමි කරගෙන ඇත්තේ නව ශ්‍රීලන්තයයි. ශ්‍රී ලංකාව 10වන ස්ථානයේ හිමි කරගෙන තිබෙනවා. රටවල් 100ක් යොදා ගනිමින් සිදු කළ මෙම අධ්‍යයනයේදී ඇමරිකාවට හිමිව ඇත්තේ 94වන ස්ථානයයි. එක් එක් රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව මෙන්ම සිදු කෙන්න පරීක්ෂණ පදනම් කර ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා. රිටිගල වෙද පරපුරට නැකම් කියන රිටිගල දේවින්ත මහතා කොරෝනා මර්ධනයට සැකසූ ඖෂධය මහර මැතිවන්න කොට්ටාසයේ 600කට ආසන්න පිරිසකට ලබා දීමට කටයුතු කළා. මේ වෙනකොට රෝගීන් ගොඩක් දෙනෙක් නිරෝගී කරලා තියෙනවා. නිරෝධායන වෙමින් හිටිය ජනතාවත් ගොඩක් මේ රෝගෙන් බේරගෙන දෙනවා. ඉතින් මම හිතනවා ගම්පා දිස්ත්‍රික්කයේ ජනතාව බයක් නැතුව මේ වෙනකොට බෙහෙත් එක පාවිච්චි කරනවා. රාජ්‍ය නිලධාරීන් නිතර මිනිසුත් එක්ක ගැටෙන නිසා මේ රෝගය ගැන ලොකු බයක් තියෙනවා. ඉතින් ඒකෙන් බේර ගැනීම සඳහා අපි මේ බෙහෙත් බෙදන වැඩ කටයුතු සිද්ධ කරගෙන යනවා. රාජ්‍ය නිලධාරීන්ට සහ ප්‍රදේශයේ විහාරස්ථානවල භික්ෂුන් වහන්සේ සේවිත එම ඖෂධය ලබා දුන් අතර ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් මෙසේ අදහස් පළ කළා. ඇත්තරම අපේ දේශීය හෙළවෙදකම ඉපැරණි වෙදකම මේක අද ලෝකේ රටවල් අතර 10 වෙනි තැනට පත් වෙලා තියෙනවා කොරෝනා පාලනය. මම හිතනවා මේ වසංගත පාලනයට රජයේ විශාල සේවාවක් මේකට කරනකොට මේ රිටිගල පැණිය වගේ ඖෂධ විශාල රුකුලක් වුණා කියලා මේ වසංගත තත්ත්වයේ පාලනයට. රිටිගල වෙද මහත්තයා විසින් මේ ගන්න පියවර අපේ දේ තුලින් අපේ රටේ ජනතාව සුවපත් කරන්න අපිටම අවස්ථාව ලැබීම ගැන අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන්. බෙඩ දැන් ලැබුණු පුවතක්. කොරෝනා ආසාදනය වුණු තවත් 465 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට ස්වල්ප වේලාවකට පෙර නිවේදනය කළා. එනු අද දවසේ අපේ රටින් මේ දක්වා හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 859ක්.
ඉදිරි සතියේදී අපේ රටට එන්නේ සංචාරකයෝ 700ක් වීසා ඉල්ලුම් කරලා තියෙනවා කියලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා කියනවා. කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන අවසානයේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සංචාරක ව්‍යාපාරයේ නගා සිටුවීම පිළිබඳවද අමාත්‍යවරයා මිහිදී කරුණු රසක් හෙළි කළා. සංචාරක ක්ෂේත්‍රයේ තමයි පහුගිය අවුරුදු දෙකේ වැඩිම බලපෑමක් ඇති වුණේ. පාස්කු ප්‍රවාහයත් කොවිඩ් වසංගතයත් එක්ක සංචාරක ක්ෂේත්‍රයේ කඩා වැටුණා. සංචාරක ප්‍රදේශවලට ගියාම ඒ ප්‍රදේශවල ජනතාව ඉතාමත් අසරණ තත්යකට පත් වෙලා තියෙනවා. හෝටල් වැයිලා සේවකයන්ට සේ රස්සයක් නැති වෙලා මේ මිලියන 3 මේ ජනතාව වෙනුවෙන් අපි මේ වක්කීම් බාර අරගෙන තමයි මේ සංචාරක ක්ෂේත්‍රය විවෘත කරේ. මේක විවෘත කරාම තමයි සංචාරකයාවත් නැවත මේක පණ ගන්නන්න පුළුවන්. පසුගිය ජනාධිපතිවරණේ කාලේ පැවැත්තු ආందోళනාත්මක සුදුබෑන් මාධ්‍ය හමුව පිළිබඳ නඩුව විභාගයට ගන්නා දිනය නියම කිරීමට එම නඩුව ලබන මාර්තු 2 වෙනිදා කැඳවන්න කියලා කොළඹ මහාධිකරණය නියම කළා. ජනාධිපති අපේක්ෂකයෙකු ව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අගතියක් සිදු කිරීමේ අරමුණින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලින් පැහැරගත් බවට අසත්‍ය තොරතුරු හෙළි කිරීම පිළිබඳ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමියන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදී නඩුව අද කැඳපු අවස්ථාවේදී දේපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුයි මෙසේ දිනනි මකිරුනේ. උතුරු නැගෙනහිර පළාත්වල එල්ටීටී ත්‍රස්තවාදීන් වළඳමා තිබූ ගිනිය විහා පුපුරණ ද්‍රව්‍ය රැකින විට චවාරම් කළ පාතාලකලි සමාජිකයන් 15 දිනකු ලබන දොළොස්වනදා දක්වා යළි රක්ෂිත බඳනාගාර ගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිලන් මහතායි මෙම නියෝගය ලබා දුන්නේ. අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් සිරනඩුවම් නියම වී සිටින තමන් නිදොස් කොට නිදහස් කරනු ලෙස ඉල්ලා රාජ්‍ය තව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා ඉදිරිපත් කළ අභියාචනය ලබන 3 වෙනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. තමන්ට දඬුවම් නියම කර ඇත්තේ නීතියට පටහැනිව බවයි අභියාචනා පෙත්සමේ සඳහන් කර ඇත්තේ. දැන හරි නොදැන හරි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා එහෙම නැත්නම් කාගේ හරි ඉගැන්වීමකට මත්ද්‍රව්‍ය බෙදා හැරලා අහු වෙන දරුවෝ මහවුළු ගෙදරට යවන්නේ නැතුව පුනරුත්ථාපනය කරලා සමාජගත කරන වැඩපිළිවෙලක් ගේන්න සියල්ල සූදානම් කරමින් තියෙනවා. මේ සඳහා අවශ්‍ය කරන භෞතික සංවර්ධන වැඩපිළිවෙලත් දැන් ආරම්භ කරලයි තියෙන්නේ. මත්ද්‍රව්‍ය චාවාරම් කරුවන්ගේ ග්‍රහණයට හසුවීමෙන් විශේෂයෙන් අපේ රටේ තරුණ පරපුර අඳුරු අනාගතයකට ගමන් කරමින් සිටියා. මත් රකුසාගේ මේ ව්‍යසනය පාසල් දරු පරපුර කරාද පැමිණෙමින් තිබෙනවා. එහෙත් මේ ව්‍යසනයට ගොදුරු බොහෝ දෙනාගේ කතාව ඊට හාත්පසින්ම වෙනස් වූවක්. මගේ අම්මට අකි කරුවෙච්ච මුල්ම තැන තමා මම වරද්දගත්තේ. තමුන්ගේ දෙමාපියන් අවිශ්වාස කරලා යාළුවොත් එක්ක නිදහස හොයාගෙන යන ජීවිතේ කවදාවත් සතුටක් නැහැ. මොකද මට මගේ දරුවෝ දෙන්නව නැති වුණා. මට මගේ සැමියාව නැති වුණා. මට ගොඩක් දේවල් නැති වෙලා තියෙන මේ ජීවිතේ මම මේ ගෙවන කාලේ මට ඒ හින්දා රිදෙන්න ඕන තැන් හොඳට රිදුණා මේ පාර. මං පවුලේ එකම කොල්ලා. මට මාර ආදරේ අම්මයි තාත්තයි. සල්ලි මං ඉල්ලුවාම මගෙන් හේතු මුකුත් අහන්නේ නැහැ. මං මොනින්ම බිව්වේ අම්මගේ යාළුවා නිසා මම ඉන්න තැනක් නැහැ. අම්මගේ යාළුවා ගෙදර තමයි අයියාණ්ඩ වෙන්නට. එයාව තමයි ඕන අපේ අම්මනේ මට එපා. මට අම්මනේ එපා. අම්මා හොඳට වෙනස්කම් බල්ලා තිනවා. ඒ නිසා මට අම්මව පෙන්වන්න බෑ. හෙරොයින් ගන්න ගත්තට පස්සේ නම් රුපියල් 4-5000ක් දවසට වියදම් වෙනවා. කේක බොරු කියලා ඒගොල්ලන් මුලා කරලා තමයි ඉතින් සල්ලි ගන්නෙ. මත්ද්‍රව්‍ය කියන එක ගහක් නම් අයිස් කියන්නේ නියම් මල් වගේ, කෙහෙරොයින් කියන්නේ කොළ වගේ. අපි ගහේ අතු කපලා වැඩන්නේ ආය දළු දාලා එනවා. ගහේ මුල තමයි සිගරට් එක කියන එක තමයි මත්ද්‍රව්‍ය වල මුල. මුල කියන්නේ සිගරට් එකම නවත්තන්න ඕනේ නැත්නම් කවදම හරි සිගරට් එක බිව්වම ඊට පස්සේ ආය අර විදියට රොටේට් වෙලා ඇවිල්ලා ආය හෙරොයින් වලට වැටෙනවා. වැරදි කෝණයක් නම් මේ සමාජයේ මවලා දීලා තියෙන අපි වෙනින් කොටසක් හඬනවා දුක් වෙනවා. ඒ කට්ටිය වෙනුවෙන් අපේ ජීවිතය හදාගෙන ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ජීවිතේ නන්නත්තර වෙනවා. ඒ නන්නත්තර වෙලා මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙලා ජීවිත සම්පූර්ණයෙන්ම විනාශ කරගන්නවා. අවසානයේදී පාරයට තමයි යන්න වෙන්නේ. එහෙම දෙයක් වෙන්නේ නැතුව මේ තැනකින් නැවතිච්ච එක ගැන මං සතුටු වෙනවා මගේ ජීවිතේ. අතරම් බන්ධනාගාරයක් වගේ නෙමෙයි අපිට සලකන්න මේ ආයතනේ. දෙන්න ඕන හැම යුතුකමක් මේගොල්ලෝ ඉටු කරනවා. මම හිතුවේ මුලින් එද්දි මේක වහක් වගේ කියලා. එනවාට දැන් තේරෙනවා දැන් ඉන්න මේ POC-යත් එක්ක ඒ කාලේ ඉඳපු ජීවිතේ දැන් ගත කරන මේ ජීවිතේ ඇත්තටම වෙනස්. මෙතන මට ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන් කියලා ඒක තමයි මට හිතෙන්නේ. දැන හෝ නොදැන හෝ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුවන් යහපත් පුරවැසියන් ලෙස යළි සමාජගත කිරීමේ වැඩපිළිවෙලට රජයක් ලෙස
वर्तमाने उपरिम सहायक लबाते नायरु अपकल स्वाबलिमकदी हेलिवुना तिरसर संवर्धने संधा रटक भौतिक संपत् पमनक संवर्धने किरीम प्रमाणवत्वे निनह मानव संपतात् संवर्धने कल युतुय ए संधा अध्यापने युदागत्तत अपे रटे मद्रव्यवलिन तिरसर संवर्धनयक संधा यन गमनेदी मानव संपते हिट दवस मुनतरम नम अंदुरु करनवद रचय ए अंदुरुवन जीवित वलट आलोक्यक लबा देन अलुत वेडपिलिवलक आरंभ करला मे सोयागिन यन्ने ए वेडपिलिवल सौभाग्य दक्म प्रतिपत्ति प्रकाशय अनु यमिन मति निदास रटक बेकिरीम सदहा पुरुत्तापन मध्यस्थान वले पहसुकम वेडिकिरीमे वेडपिलिवलक दन क्रियात्मकाय राजमहाविहाराधिपति पूज्य पानिल आनंद स्वामी वहांसेगे धन परित्यागेन नाविक हमुदावे श्रमदायकत्वेन मेय इदिकर तिबेनवा मेम मध्यस्थाने पहसुकम वेडिकिरीम सदहा दानपति मेहिदी विविध परित्यागयन सिदु कला एनुव मद्रव्येट एब्बे उवन यहपात पुरवस्यान लेस याली समाज कत किरीम सदहा रचय सैम पियवरक्म गनिमिन सिटनवा ए अत्तरंगुट गन्न लमाई हिरगेदरट दान्ने नैतिव रिमांड बारेट पत करन्ने नैतिव अत्तरंगुट पहुवेच्च गमन पोलीसिय मगिन विनिश्चयकार तुमेग्गे इदिरियेट पमुनोला एतुमागे नियोगयक अरगन्नवा मे वगे आयतनयकट यमु करन्न कियला पुनरुत्थापनय किरीम सदहा एतोट ए दरुवट එකරයක්වත් හිරගෙදරක් ඇතුලේ ලගින්න සිද්ධ වෙන්නේ නැති විදියට අපි ඒ කාර්ය බොහොම සත්භාවයෙන් කරන්න කටයුතු කරනවා. ඒ සමගින් අපගේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.